ට්‍රේනක් අපි මේ කෝච්චිය ගත්තේ මේ ගල්ලුයින් ගල්ලුයින් ගන්නවා පාන්දර 2:54යි මෙතනට එනකොට 2 මේ 3:10 විතර වගේ ඇති එතකොට මේ ෂණිකව මේ අලි රංචුවක් පාරමෙතර ගොඩ වුණා අලි 20ක් විතර වගේ රංචුවක් මේ අපිට මීටර 10ක් වගේ දුර තියায় තමයි ඒගොල්ලෝ ගොඩ වුණේ අපිට මූත් කරගන්න දෙයක් නැතුණා අපත් හදිසි තිරිඟ උපරිම වශයෙන් ක්‍රියාත්මක කරා අපි සාමාන්‍යයෙන් සතෙක් බල්ලෙක්වත් මේවට හප්පන්න උත්සාහ ගන්නෑ නමුත් මේ අපට කරගන්න දෙයක් තිබුණේ නැහැ මේ ඒගොල්ලෝ ඔක්කොම වැදුනා අලි 4 දෙනෙක් විතර වගේ වැදුනා මේ කෝච්චියත් පීලිපැන්නා මේ මේ කෝච්චිය ඔයිල් ට්‍රේන් එකක් මේකේ තියෙනවා මේ ටැංකි 8ක් ඒ කියන්නේ පෙට්‍රල් ටැංකි 3කුත් ඩීසල් ටැංකි 5කුත් ඒක ටැංකියක තියෙනවා ලීටර 50000ක් ලීටර 50000ක් වගේ එතකොට මේ පෙට්‍රල් ටැංකි දෙයක් පාරෙන් ඉවතට පෙරලා පෙරළුණා ඒක පෙට්‍රල් ටික අපතේ ගියා අනිත් එකේ මේ ගාඩ් මහත්තයාගේ ගාඩ් පෙට්ටිය ඒකත් පීලිපැන්නා අනිත් ඒවට නම් ලොකු අවුලක් නැහැ ඒවා පීලිගත වෙලා තියෙනවා දුම්රිය මාර්ග පද්ධතියට ටිකක් ලොකු ඩැමේජ් එකක් තියෙනවා මම හිතන්නේ දවස් 2ක්වත් යයි කියලා ඒක රිපෙයාර් කරගන්න දැන් මේ වෙනකොට සීරුම දුම්රියන් නතර වෙලා තියෙන දෙපැත්තට යන කොළඹට යන්නේ නැහැ කොළඹ ඉඳන් එන්නේ ඔක්කොම නැවතිලා තියෙන මේ අවස්ථාව වෙනවා 3යි කාලට උර තමයි අපට ඇහුනේ සද්දේ මේ හොන් කෙරේ ඒක මලි කෑ ගන්න වුණා ඉතින් අපි ඇවිල්ලා බැලුවා අලි යට වෙලා ඉන්නවා තැන් තැන් වල වැටලා ඉන්නවා ඒ වගේ කෝච්චි පෙට්ටි රේල් පාරෙන් ඉවතට ගිහින් තියෙනවා ඒ තරන්නේ එන්ජින් එකත් ඉවතට ගිහිල්ලා තියෙන එන්ජින් රේල් පීල්ලි නේ පිටින් තියෙන්නේ දැන් ඉතින් බොහොම ලොකු අලාබ රේල් පාර සම්පූර්ණ මහකටම ගිහිල්ලා තියෙන්නේ එවිනි සිද්ධියක් අපි දැක්කමයි මම දැන් යම් කාලේ බොහොම දුර රේල් පීල් පාරක් එක්කම ගිහින් තියෙනවා පෙට්ටි කීපයක් පෙරලා තියෙනවා තෙල් යනවා දැන්ටත් ඒ ඔක්කොම දැන් අලි යන පලින මාර්ගේ තම මාර්ගේ වෙලා තියෙන්නේ වැවට ඔක්කොම ඉන්නේ රිවට මේ අලි ටික මේ ඔක්කොම තෙල් ටික යනවා ඒ වගේ පැන්න අලි අර පැත්තට ගිහා කියලා හිතන්නේ මුත් තපුල්ල ඉන්නවා වැටලා අලි කීප දෙනෙක් තෙල් පාරේ වැටලා ඉන්න කීප දෙනෙක් මම අලි මං කඩක් එක අලි යන තරක් බෝඩ් ගහලා තියෙන සීජාට තුන්නේ අලි මං කඩ තමයි වැවට යන කඩුල් වැවෙන් මිනේරි වැවට යන තැන හරියටම වෙලා තියෙන සිද්ධිය වල දෙපාර්තමේන්තුව වේග සීමාව 20කට දාලා තියෙනවා අනික කරන්න තමයි මේ කාලෙක් සෙත්සි දුම්රිය රියදුරන් හැටියට කටයුතු කරන ඔබතුමාලා දැනගෙන හිටියා මෙතන අලි රංචු මාරු වෙන බව. ඇයි මේකද අලි වටක් හරිය දාන්න කියලා ඔබතුමාලා ඉල්ලීම් කරලා නැද්ද? දැන් මේ සත්තු මැරෙනකම් ඉන්නවද ඔබතුමාලගේ මේ අදහස් ක්‍රියාත්මක කිරීමට ඉල්ලන්නේ? අත වශයෙන්ම අපි ඉල්ලීම් කරාට පාලන අධිකාරිය මේවට අවධානය යොමු කරන්නේ නැහැ. දුම්රිය එන්ජින් රියදුරන්ගේ තියෙන හැකියාව මත මෙවැනි අනතුරු නිරන්තරයෙන් සිදුවෙන්න පුළුවන් මෙවැනි අනතුරු පාලනය කරගෙන යනවා මිසක් දෙපාර්තමේන්තුවේ හෝ මේ සම්බන්ධ හිටපු බලධාරීන් නිසි මැදිහත් වීමක් සිද්ධ වුණේ නැහැ. ඒක තමයි මේ අනතුර සිදු වෙන්න හේතුව. අලි වැටක් ගහලා මේව කරගන්න බැරිද? අලි වැටකින් මං හිතන්නේ දුම්රිය මාර්ගය හරස් කළා මේක කරන්න බෑ. මොකද ඒ අලි මාරු වෙනවා කියන එක අනිවාර්යෙන් එතනින් සිදු වෙන තැනක් ඒක. ඒක වළක්වන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒක දුම්රිය දෙපාර්තමේන්තුව විද්‍යාත්මකව හිතලා නේද වේග සීමාව දාලා තින්නේ 20කට. එතකොට ඔබතුමා ගිහලා තින්නේ 100කට වඩා වේගෙන් නේද? 100කට වැඩි වේගෙන් මේ මාර්ගය ගමන් කරන්න බෑ. නමුත් අනිවාර්යෙන් උපරිම වේගයක් දුම්රිය ළඟා කර ගන්න ඕන ඉදිරියෙන් තියෙන කන්ද ඇද ගන්න. එතකොට මේ 20 කියන වේග සීමාව එතන පිළිපැදීමේ හැකියාව කොහෙත්ම දුම්රිය රියදුරේකට නැහැ. එහෙම වුණොත් කෝච්චිය යන්න වෙන්නේ නැහැ. තෙල් දුම්රිය වගේ බර දුම්රියක් අරගෙන 8 කිලෝමීටර 20ට යන්න බෑ. කොහෙත්ම ඒක කරන්න බෑ. ඒක දාලා තියෙන්නේ වේග සීමාව පනනලා තියෙන්නේ වනාලි මාරු වීම සම්බන්ධයෙන් අවධානය යොමු කළා. එහෙම දුවන්න පුළුවන් 20ට දුවන්න පුළුවන් දුම්රියක් තියෙනවා. මේ තෙල් දුම්රිය බර තෙල් දුම්රියක් ඒක කිසිසේත්ම 20ට දුවලා සම්පූර්ණ කන්ද ඇද ගන්න දුම්රිය එන්ජින් රියදුරට හැකියාවක් වෙන්නේ නැහැ. එන්ජින් එකට බරපතල හානි වෙලාද කොහොමද? දුම්රිය එන්ජිමට විශාල හානියක් පේන්න නැහැ. හානි වෙලා තියෙනවා. නමුත් ලොකු හානියක් නැහැ. නමුත් අර තෙල් ටැංකි දෙකක් පෙරලීම නිසා මම හිතන්නේ ලීටර් ලක්ෂයකට වැඩිය තෙල් අහකට විශාල වශයෙන් ඉවතට යනවා. ඒක තමයි දකින්න තියෙච්ච සේවකයන්ටත් මුකුත් අනතුරක් තියෙන බවක් අපිට වාර්තා වෙලා නැහැ.